Okay, good evening, everyone. මොකද මේ අපි දැන් මේ කරගෙන යන්නේ 10 වසරේ අමාරු පාඩම් වල වලට අමාරු කියලා හිතන පාඩම් වල රිවිෂන් ලෙසන් එකක් නේද මේ සෙට් එක අරගෙන යන්න හදන්නේ. ඒකමද ඔයාලා අපි පාඩම් රික්වස්ට් කරනකම් අපි මේක ඇතුලේ කරන්නේ ඔයාලට අමාරු වෙන පාඩම් ටිකේ වීඩියෝ රෙකෝඩ් සෙට් එක හදාගෙන යනවා. ඉතින් ඔයාලා එම්ටි කෙනෙක්ට මේ ලින්ක් එක ෂෙයා කරලා මේ වෙලාවට ජොයින් වෙන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ අපේ රෙකෝඩ් දෙන වීඩියෝ එක බලන්න පුළුවන්. අපි වැඩි පටන් ගන්න යන්නේ වැඩි සුන්දර නෑ. වීඩියෝ පස්සේ අපි අමුත්‍ති කරලා වැඩ උනත් කරමු. දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ ඉක්වේෂන් ලෙසන් එක. මේක තාම කරලා නෑ. හරිද? ඒ වුණාට දැන් ඔයාලට 9 වෙනි ඉක්වේෂන් දෙන්න අපිටයි. ඒකින්ද මේක කරගෙන යමු. හරිද? අර රිවිජන් එක්සර්සයිස් එකේ තියෙනවා මුලින්ම 2x plus ab equal x plus 10 කියන එක. ෆයිල් ගන්න. 2x plus ab equal x plus 10. ඉක්මනට පාඩම හදලා තිබුණේ උත්තර දියාගන්න. මේකෙදි අපි කරන්නේ හරාදයක් බැලන්ස් කරනවා වගේ වැඩක්. ඇත්තටම මුළු ගණිතයම ගත්තම මේක හරියට සමාන ලකුණක් දෙකක් කියන යුද්ධයක් වගේ. ඔයා මේ විදිහට මේ සමාන ලකුණ මෙතන තියෙනවා නම් මේක තේරුම මේකටයි මේකටයි සමානයි. ඔයා මේ සමාන ලකුණේ මේ පැත්ත මොනාරි වෙනසක් කරොත් ඒ මේ පැත්තේ අගේ අඩු කරන්න පුළුවන්, ඔයාට මේ පැත්තේ අගේ වැඩි කරන්න පුළුවන්. දෙගුණයක් කරන්න පුළුවන්, භාගයක් කරන්න පුළුවන්. ඒ කරන දේ මේක සමබරතාවයේ නැති වෙනවා. ඒක මේ පැත්තට බලපාන. ඒක නැති කරන්න ඔයා ඒ වගේම දැන් මේ පැත්තට කරන ගමන් ඔයා මේ ගාන හදාගෙන ඉන්නේ එක තමයි. ඉතින් මේකෙදි වෙන්නේ මම බලන්න දැන් කරන වැඩේ. හරිද? දැන් මෙතන තියෙනවා x + 12 x + 2. හරිද? දැන් වාර පුළුවන් මේක දැන් x ට උත්තරයක් හොයන්න ඕන නම් අපිට කරන්න තියෙන ලේසිම වැඩේ තමයි x කියන කට්ටිය එක පැත්තකට ගෙනල්ලා x නැති කට්ටිය අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. ඒ වගේ වැඩක් තමයි කරන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන වැඩේ මෙතනින් x නැති වෙන්න නම් x නැති වෙන්න නම් මෙතන ඉන්නේ plus x කෙනෙක්, ධන x කෙනෙක්. ඔයාලට minus x කෙනෙක් දාලා ඉන්නේ මේක දාලා මෙයාව අයින් කරලා දාන්න පුළුවන්. මොකද වෙන්නේ? මේ x cancel වෙනවා. අඩු වෙනවා. එතකොට මේ මයිනස් 6 කියන්නේ ගාණි පිටපු කෙනෙක් නෙමෙයි අපි අත්දින්දා. එහෙනම් ඔයා අනිවාර්යෙන්ම මේ පැත්තේ 2x plus 8 ගන්න. මේ මයිනස් 6 සෙට් කරලා ඔන්න ඔයා මේ පැත්තටම අත්දින්දා මේ සමාන ලකුණට කරපු හානිය ඔයා අදා ගන්නවා මේ පැත්තට. දැන් මේක කිසිම හානියක් උනේ නැහැ කියලා හිතන්න. උගල plus x minus x ගැබෙනවනේ. මේ පැත්තේ ඉතිරෙන 12. මෙතන 2x කින් x කෙනෙක් අඩු වෙනුන දැක් කතාව. හරිද? මේ කට්ටියට අමුතුවම තේරලා දෙන්න. මෙතන තියෙන ලකුණ plus ගන්න. මම මුලින්ම හදාගෙන ඉන්නේ. හරිද? මෙතන මෙතන plus 2x තියෙනවා, මෙතන minus x තියෙනවා. මේ වගේ වෙලාවකට ඔයා හිතන්න. මෙතන තියෙන්නේ plus x ලා දෙන්නේ. 2x කියන්නේ. plus x ලා දෙන්නේ. හරිද? මේ පැත්තේ ඉන්නවා ඉන්නේ minus x කෙනෙක්. ඔයා හිතන්නකෝ මේ තියෙන පින් දෙකක් පව් එකක් කියන පින්කට පව කැපුනම වෙන පින් ඉදිරි වෙනවා. ධන කියන්නේ පින් කියලා. හරිද? වෙන කියන්නේ පව් කියලා. ඉතින් අපි කත්ති ධන වැඩි කරලා මොකද්ද? පින්කට පව කැපෙනවා. ඔයා හොඳ පව් වැඩක් කරලා දැන් හිත ගන්නවා පොඩි වැඩි කරේ කියලා. ඔයා හොඳ පින් වැඩක් කරනවා කියලා ඒක බෝධිඥාන කතිය. දැන් ඒක කරේ නෑ වගේ ඉන්නවා නිකන් ආතල් දෙකේ. ඇයි ඒ? ඔයා හිතන්නේ පින්කට පව කැපෙනවා කියලා. ඒකෙම ගානන් වල දින්තුර කවන්නේ නෑ. හැබැයි ඇත්තටම නෑ. ඉනින් පා පින් දෙනවා, පව එලින්වා මේ විදිහට හම්බෙනවා. එහෙනම් ඒකද ඒකට බයින්ඩ් එපා. අපි මේ ගණන් කර තින්ද මුින් පව් කැපෙනවා කියලා අරවාද ආසින්. එහෙනම් මයිනස් x ප්ලස් x කැපුනම මෙතන ඉතිරි වෙන x කෙනෙක් විතරයි. එහෙනම් මතක තියා ගන්න. හරිද? මෙතන 2x කින් x කෙනෙක් අඩු වුණාම ඉතිරි වෙන්නේ ප්ලස් x කෙනෙක් විතරයි. ඊට පස්සේ මෙතන ප්ලස් a ඉන්නවා. දැන් මොන ආයත ආදී බැලන්ස් කරන්න ඕනේ අපිට x කියන උත්තරේ තමයි මේ වෙලාවේ ඕන කරලා තියෙන්නේ. මයිනස් 8 දාම මේ පැත්තට එතකොට 8න් 8ක් අඩු වෙනවා. මේ මයිනස් 8 කියන අපි අතෙන් දාපු එක. ඔයා මේ පැත්තට මයිනස් 8 දෙන්නේ ඇයි? මේ ප්ලස් 8 ට කැන්සල් වෙනවා නේද? 3 8ට පව් 8ක් කරා දැන් මෙතනින් නැග යනවා. හැබැයි මෙතෙන්ද මයිනස් 8 දැම්ම නම් මෙතනත් මේ මයිනස් 8 දාලා අපි මේ දෙපැත්ත බැලන්ස් කරලා තියෙනවා. නැත්තම් මෙහාට කරපු හානිය අඩු වෙන්නේ. දැන් මොන x කෙනෙක් මෙතන ඉදිරියනවා. මෙතන 12 8ක් ගියා. ඒක ඉතින් දෝ හෝ ගියා. ඒක වඩා දැන් ඇරි කරා.
යනවා ඒක ඩිවිෂන් කියන්නේ ඇත්තටම ෆ්‍රැක්ෂන් එකක මල්ටිප්ලිකේෂන් එකක්. හරිද? ඒතර මේ හැමතැනම උදේ ඉන්නේ පුතා මල්ටිප්ලිකේෂන්. ඩිවිෂන් කියන්නේ ෆ්‍රැක්ෂන් එකක මල්ටිප්ලිකේෂන් එක. ඒක තමයි ලොකු කතාව. කියනවා මෙන්න මෙයාට පුළුවන්. හරිද? මල්ටිප්ලිකේෂන් දෙන්න හැදලා ආයේ ප්ලස් ප්ලස් දෙන්නේ මල්ටිප්ලයි කරනවා. එයාට නම් සයින් එක තියන්නේ කියලා ප්ලස් සයින් එක දෙන්නේ. ඉතින්නේ ධන ධන ප්ලස් ප්ලස්. හරිද? එක වගේ කට්ටි එකම එකතු වෙනවා. ගාන එක පටන් ගලව දාකට ගැලපෙනා හාම් වෙනවා. ගැලපෙන්නේ නැතුව වෙන්නේ. එහෙනම් එකතු වෙන දෙන්න ගැලපෙනවා මේ දෙන්න හමු වෙනවා ප්ලස් එකතු වෙන්නේ නැති දෙන්න හරිද මයිනස් දෙන්න හැබැයි ඒ දෙන්න මයිනස් වුණාට ගැල දෙන්න එක වගේ එහෙනම් තියාගෙන ප්ලස් හමු වෙනවා කියන එක දැන් ප්ලස් කියලා ගන්න එහෙනම් ගැලවෙන්නේ නැති කට්ටිය කියන පුතා උත්තරේ මයිනස් ඕකම දෙන්න තියාගන්න දැන් ඉන්න මෙතෙන්ට අපිට ඇප්ලයි කරන්න පුළුවන් මෙතන ඉන්න මල්ටිප්ලිකේෂන් එක ලොක්ක තමයි මේ වෙලාවට වැඩ කරන්නේ එනම් x into මේ දෙන්න මෙයාත් ප්ලස් උත්තරේ එක මෙයා ප්ලස් මෙයා මයිනස් ගැලපෙන්නේ නැහැ හමු වෙන්නේ නැහැ කියලා තමයි පුතා මයිනස් කරලා අන්න දෙන්නේ කට්ටි ඇදින් ෆස්ට් එකට ඉතින් බලමු කැටල් එක දා කැටල් තමයි බරක් හරි දැන් මෙතන ඉන්නාට ඉක්වල් සයින් එකේ දෙකත් වෙනස් කරන්න තමයි තියෙන්නේ මයිනස් 6 නැති වෙන අපි දානවා ප්ලස් 6 ඒක මොකද වෙන්නේ කවු හැ බී හැ දැම්මම කැපිලා යනවා මෙතන දාපු ගාන මේ පැත්තට දානවා. දැන් මේ පැත්ත 6 4 10. හරි. ඊට පස්සේ මෙතන 2k ඉදිරි දෙපැත්තම දෙකින් බෙදනවා. ඇයි දෙකින් බෙදන්නේ? ඇයි දෙකින් බෙදන්නේ? x ඉදිරි කරා. දෙක දෙකින් බෙදුවම x කෙනෙක් ඉදිරි වෙනවා. ඊට පස්සේ 10 දෙකින් බෙදුවා 5. මේ x 5 කියන අංකේ බලට ඇයි දන්නේ? පාරට ප්ලස් මයිනස් කියන කොටස අමතක වෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ලස්සනට මේ කතාව ලියාගෙන තියාගන්න ඕනේ නම් මම මේක වැඩි හයිලයිට් කරලාට සමහරවිට ඔයාලට මේ විදිහට වටන කොටස මේක වෙන්න පුළුවන් මොකද ඔයාලට මෙච්චර කාල ගණන් වැඩිනේ ඕක බැරි වෙලා හිටිනවා මේ බිම්බෝ කතාවත් ඒ වගේ ඔයාලට මෙච්චර කාල ගණන් බැරිනේ ප්ලස් x මයිනස් x කැපෙන නිකන් බිම්බෝ වගේ කියලා ඔයාලට හිතේ නැති වෙන්න පුළුවන් අද ඉඳන් මේ විදිහට ආයෙත් බලලා ඔබකම ඊළඟ ප්‍රශ්නේ කරලා දැන් මේක ලියා ගන්න දේ පොඩි වෙලා අදින පොඩි වෙලා අදින ටක් කරලා ලියා ගන්න හරි මම දැන් දැන් කර පොඩි කරලා තේරුම් ගන්න කියලා ලියා ගන්න දී ඉවරලා ඇති එතන ඉහාට අපි ගන්න ටිකක් හදාගෙන යනවා බේස් එක වැටෙන්න කොහොමද දැන් ඉතින් ගන්න දෙන විදිය තමයි මේක අල්ල ගන්න තියෙන්නේ එක දෙයක් නැහැ 5x minus 8 equal 2 into 3 minus x. Then the Karim Abiyama made an alibi and then there are two higher x. Then there are x to wait. Then the other one was here up here. Hey, then the plus. Gallop is a higher coming when the market is giving up in a. They did not gallop in a. Gallop in the cup. Now it's දැන් කලින් දාන්න ඒවත් ගැරෙනවා නම් උත්තර එනවා නම් ඒක මේ මතක තියාගන්න මගේ ක්‍රම එක දාන්න ඕනේ එද මෙච්චර කාල වැරදුනා නම් ඉතින් ඒක වැඩ නැහැ දැන් මේ වෙනස් අල්ලගන්න බෑ ඊට පස්සේ 5x minus 8 මෙතන දිනනවා අපි ඉස්සෙල්ලාම මෙතන minus 2x නැති කරගෙන ඉන්න x ලා එකකට කරගෙන අඩු දෙන්න ඉන්න කතිය නැහැ කියලා දාන්න
මයිනස් 2x නැති වෙන මම මෙතන දාන්න ගියොත් ප්ලස් 2x. හන්ද එනවා මම මෙතන දැම්මොත් ප්ලස් 2x. එහෙනම් මම ඒක ඒ තරහින් ඒකට දැම්මම මේකට දාන්න ප්ලස් 2x. මේවා හරි දේවල්. තමයි ඇලස් කරන්නේ. ඒකිට වැඩි වුණා නම් මේකටත් ඒ බර දෙන්නවා. දැන් ඉතින් ඉතත් මෙයා නෑ අඩු කරලා ගන්න ඕනේ. ප්ලස් 2x කියන්නේ පින් දෙකක්. මෙයා පවු දෙකක් වගේ. කියන්නේ එක වර්ගයක්. ඒ වර්ගිනක් තේ කැන්සල් ගන්න පුළුවන් නැත්නම් විනාශ කරගෙන දැන් අපි එහෙම කරන්න බෑ ඒක මනක තියාරා. ඊට පස්සේ 5x minus 8 කරන්න කර ඉතිරි වුණා නෑ. අපි මේ දෙන්නත් එකතු කරමු. 5යි 2යි 7යි මේ. නිකන් මෙතන 3 2ක් 3 5 ඔක්කොම 3 7 වගේ 7x. ඊට පස්සේ මෙතන ඉතු minus 8 නැති කර ගන්න ඔයාලා දාන්න ගමන් plus 3. අන්න බලන්න minus 8යි plus 8යි තමයි තියෙන්නේ. පවු 8යි පින් 8යි. පවර් එක කියන්නේ කැමෙනවා. හැබැයි ඔයා මෙන්න මේ plus 8 අදින් දාගත්තා නම් මේකත් මේකත් දෙකත් ඒකම දාලා දෙන්න. නැත්තම් ඔයාලා තරහදී බැලන්ස් කරන්නේ නැහැ කියලා හිතනවා. ඒවල හොඳින් මෙතන ඉන්නාට 7x කියලා දැන් කියනවා. හරිද? ඊට පස්සේ මේක මෙතන 14 17ක් ඉතිරි වෙන එක වෙනවා. 6යි විතර 14ක් සෙට් වෙනවා. ඊළඟට ඔයාලා පුළුවන් දෙකක් තුනක් අතින් පේ ගන්න. ඇයි ඒ අතට හර ගැපෙනවා මේ x තනි වෙනවා x ඉතිරි වෙනවා 14ක් ඉතිරි වෙනවා. x equal to root එක තමයි. මේක ඔන්ලි මේ ක්වෙස්චන් එක ලේසිම ලේසි. හරි මේ වෙලාව හොඳට වැඩිදේ ටික ගන්නට පොඩ්ඩක් ගණන් වලින් තව ඉතිරි වෙලා කියන බව වලට අමාරු වෙයි කියලා ඉන්නත් පුළුවන් මේ දිනේ ගණන් තුන දෙකක් කොහොමද විතර අන්තර මේ දෙවිල් එකේ h එක පොඩ්ඩක් බලන්න. ඔකත් නාන කියලා තමයි කියන්නේ. මේ ෆැක්ෂන් දැල්ලා මතර මේක හාන 2x divided by 5 to equal 1. ඔන්න ඇයි මේ වගේ වෙලාවට ගණන් හදන්න ඉතින් ක්‍රම කීයක් කියලා. හරිද? ලේසිම ක්‍රමෙන් අපි 5 එකක් දෙනවා. මම කරන්න. ෆ්‍රැක්ෂන් 15 දන්න දරුවෙක්ට තේරෙනවා මේ උඩේ ඉලක්කම අපිට 3 upon 1 තුන මෙදී මේ එකයි කියලා ලියලා හරිද? මෙයාගේ උඩයි ඉලක්කය 5ෙන් ගුණ කරගත්තම මේ දෙන්නගේ හරය සමාන වෙනවා. මොකද ඉන්නේ? හරය සමාන වෙනවා. ඒ කියන්නේ ඩිනොමිනේටර් ඉක්වල් වෙනවා. අස්වරත් තුන මෙතන 15යි. ඒක වෙන මයිනස් 2x මේ දෙන්නගේ ඩිනොමිනේටර් එක 5 ඉඳලා මට පුළුවන් දැන් කොමන් ඩිනොමිනේටර් එකක් දාන්න දෙකම එකයි ඉක්වල් ගන්න. ආ දැන් වෙන වැඩි බලන්න මොකද උඩ තියෙන නිම්බරට එක මේකනේ ලවය. දැන් මට පුළුවන් මේ 5 ඉලක්කම ඇතුලෙන්න මෙයක් වශයෙන් ගුණ කරලා මේකටත් වශයෙන් ගුණ කරලා ඒකත් තමයි මගේ මාර්ගය කරගන්න. ඒක කරගන්න පුළුවන් මොලේ මේ ඩිනොමිනේටර් ඉක්වල් කරගන්න පස්සේ එහෙනම් ඒ පාරට පයි කැන්සල් වුණා නම් තමයි බෙදලා 15 minus 2x equal 5 කියලා හැදෙනවා. දැන් මාට මේ minus 2x මේ පැත්තෙන් අනිත් පැත්තට දාන්න ඕන. මොකද දන්නවද? දැන් මට පුළුවන් මේක මෙයා අනිත් පැත්තට දාලා මේ පැත්ත minus කරලා අරම මාරු කරන්න. හැබැයි ඒක එකපාර තේරෙන්නේ. ඉස්සෙල්ලා මේක කියලා දෙන්න. minus 2x නැති වෙනවා නම් plus 2x දාන්න. minus 2x නැති වෙනවා මම plus 2x දාන්න. හැබැයි අපින් දාන ප්ලස් 2x මම මේ පැත්තට දාන්න ගෙපෙන් ඔන්න එහෙටත් ආවා මේක කරනවා 15 කියන එක ඉතිරි වුණා. ඔන්න එතකොට මෙතන 5 plus 2x ඉතිරි වෙනවා. දැන් මට මෙතන 2x තියාගෙන plus 5 වයින් කර ගන්න ඕනේ. ඒ හින්දා මම මේ පැත්තට දානවා minus 5. මේ පැත්තට minus 5 දැන් මම අරගෙන මේ පැත්තට minus 5 දානවා. ගණන් දෙක එක දෙක තුන හතර තියාගෙන මේ වගේ අපි ඇඩ් කරනවා කියනකොට දැන් මේ පැත්තට minus 5 දැම්පි මෙයාගේ පිටිපස්ස කරා. මෙයාගේ ඒ පැත්තටම minus 5 දාන්න. මේ ඉක්මනින් ලියන්න ගියා ඔයා පොඩක් වැඩේ පාවන. ඒක තේරෙනවා මේ ඉතින් ඉහළ යන්නේ. 5
පහලේ පහක් ගියා 10යි. පහලේ පහක් කරගුණා 10යි. හරිද? ඊට පස්සේ මෙතනදී ඉතිරි වෙන්නේ 5ට 5 ගැට කරනවා ප්ලස් 5ට මයිනස් කරනවා. හරි මම කරේ 2යි. දෙකක් තම දෙකින් බෙදුවොත් මොකද වෙන්නේ? 5 දෙකින් බෙදුවොත් 5යි. ඔයාලේ ගානක් ඔය විදිහට වල හදාගන්න පුළුවන් කියලා උනන්. ඒ විදිහට තව ගානක් හදන්න අපි ඉස්සරහට අරියක් තියමු. x plus 1 දැන් කියනවා ගයිරම් මේ x plus 1 divide by 2 plus x minus 3 divide by 4 equal 1 to 4 හරි මම ඉතින් ගාන ලියා ගන්න ඇති කලු බැලුව ගමන් තේරෙනවා මෙයාගේ ඩිටර්මිනේටර් එකේ වෙනසක් තියෙනවා මම කිව්වා ඉතින් දෙකට මාර්ග ගායනා තුනේ ඩිටර්මිනේටර් සේම් වුණා වැඩේ ඉස්සේ මේ ඔක්කොම එකක් කරලා දාගෙන x plus 1 divide by 2 මෙයාගේ යටත් දෙකෙන් මතලා උඩත් දෙකෙන් මතලා අපිට නම් හතරක් හැදෙනවා හරිද x minus 3 divide by 4 එතකොට මොකද වෙන්නේ මතර ගියේ ඉන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි මෙතන 1 4 2 කියලා තියෙන්නේ පාට වුණ මෙයාගේ ඩයග්‍රෑම් දෙකකින් ගුණ කරගෙන එතන පතර කරලා හද පුළුවන් බලන්න මේ වස්තුවේ අපි කරලා දාන්න පුළුවන් මෙතන 4 මෙතන හතරක් කියලා මෙතන දෙකෙන් මල්ටිප්ලයි කරගෙන බලන්න 2x plus 2 කියලා මෙතන plus x minus 3 divide by 4 ඊට පස්සේ මෙතන 2 4 4 හරි 4 කියන්නේ කොහොමද කියන විදිහට ඒක 2x plus 2 plus x plus 3 තමයි යන්නේ ඔබේ දෙක equal to 4 4 දැන් අපි කරන property වැඩේ පාවිච්චි කරන්න පුළුවන් දෙකක් තම හතරෙන් multiply කරගත්ත ගමන් මේ denominator එක මේකත් කරනවා මේකත් මේකත් right දැන් ඉදිරි වෙන්නේ මොකද්ද මෙතන යනවා 2 x plus x element වල දැන් නම් හරි 2x plus x 3x ඊට පස්සේ 2 plus 3 equal 5 එතන හරි ඊට පස්සේ ඔයාලට මොනවද 3x equal මේ මෙතන plus 5 වෙන වෙන minus 5 දෙපැත්තම දාගන්න ඒක මොකද මේ පහට පහක් කැමිලා මෙතන 3x විතරක් පිරෙනවා දෙකෙන් පහක් යනවා minus 5 දෙපැත්තම මානසික වෙන්නේ ගෙදන්න පුළුවන් හරි මේ ගණන් දෙකම මෙයාගේ ෆ්‍රැක්ෂන් එකක් විදියට යකේ ඉන්න හැම කෙනෙක්ම කැපිටල් අංකයක් තියෙන මේ ඒක කියන එල්සී පුඩා පුරා ගන්න. ඒ කියන්නේ මෙයාගේ ඉන්න යට තියෙන මෙයාගේ පහ මෙයාගේ යට අංක තිබුණා එක. මේ ඔක්කොම පහෙන් කැපිටල් පුඩා පුරා ගන්න ගත්තා. හැම වාක්‍යයක් මේ අංකයක් ඒ අම්බි ගුණ කරගෙන එතකොට කිසි ගාණක් නැදේ. බලන්න මේ ඊට වඩා ආතල් ලගින්නේ 5 රත් 3 15යි. 5ට 5 කැපෙනවා -2x ඉතිරි වෙනවා. මෙතන 5යි.
අර ෆ්‍රැක්ෂන් නිරූපණය කොමන් ඩිනොමිනේටර් අරගන්න හොඳට තේරුම් ගන්න අර තමයි වදිනවා. ඒක මගේ ඉස්සර කියලා දුන්නා. ෆ්‍රැක්ෂන් විදෝරහක් නැති එකට මේ ක්‍රමය වදිනවා. කරන්න මොන මේක ඉදිරියනවා මයිනස් 2x නැති වෙන මම දානවා ප්ලස් 2x කියන එක දෙපැත්තට දාන්න මම කියන ප්ලස් 2x. මෙයාට දැන් ඇන්සර් අවුට් වෙනවා. මෙතන 15 ඉදිරිය වෙනවා. මෙතන 5 ප්ලස් 2x ඉදිරිය වෙනවා. මෙතන මයිනස් ඒක මේක නිකන් අමාරුයි වගේ දැන් මම කියලා දෙන්න මේ මට නෑ කරන්න පුළුවන් ලාගෙට හරි ලේසි වගේ දැන්න බලන්න මම කියනවා ගන්න මේක මම කිව්වා මේ අට දෙනා කට්ටිය දිහා බලන්න මේ තුන් දෙනාම කැපෙන අංගයක් තියෙනවා හරිද මෙයා මේ කීයද කැපෙන දෙකේ හතරයි එල්සීම් එක ගත්තා ඩබල් උනා කරගත්තා වාට කින්නි හතර එහෙනම් මාර්ක් කරගෙන යන්න පුළුවන් මේ ඔක්කොම කීයද කරන්න පුළුවන් හතරේ තුන කරගෙන එහෙනම් මේක තුන හතරේ තුන කරගෙන යන්න. එතකොට කැපෙනවා මොකම කැපිලා දෙන්න බලන්න. මෙයා කැපෙනවා ඉතිරි දෙලා. මෙයා කැපෙනවා හතර හතර කැපෙනවා ආයෙත් ඉතිරි නැහැ. මේ හතරට දෙවි කැපෙනවා මෙතන දෙකක් විතරක් ඉතිරි වෙනවා. හරිද? ඊට පස්සේ අපි බලමු. එතන ඉතිරි වෙන කැපිලා ලියාගෙන මෙලට දෙක වතා 2 x + 1 plus x plus 3 එතන නිකම් බ්‍රැකට් ඕනේ නැහැ මල්ටිප්ලයි කරන්න කවුරුත් ඇක්කෙත් නැහැ දෙකක් ඉතිරි වෙනවා හරි දැන් මේ දෙක මල්ටිප්ලයි කරමු 2 into x මොකද වෙන්නේ 2x plus මෙයා 2 into 1 2 plus x plus 3 equal to 2 කොහොමද මේ දෙකයි මෙතන එකයි 3x වෙනවා 9 එකයි 5 වෙනවා equal to 2 මම මෙයා නැති කරලා දෙන්න විතර minus 5 ගන්නවා ඒ පහට ගන්න ලැබෙනවා 3 6 ඉතිරෙනවා minus 3 ඉතිරෙනවා දෙක එකතර ඉකම්ම තුනේ ලැබෙනවා උත්තර දැන් ලැබෙනවා මේ x මම කරන්නේ කතරට ආවම ගිරයි බලන්න මම දැන් මේ ගාන දැන් ක්‍රම දෙකටම කියලා දුන්නයි කාලය අපි ඉස්සරහට යමු අලුත් යන දෙකක් අදාගෙන මේ කියන කට්ටක් කරලා මේ මම දැන් මම දෙවියන් කියලා දීපු ක්‍රමේ තේරෙනවා කියලා මම හිතනවා ඒක ආතල් වගේ දැනෙන්න ඕන පොඩි දෙයක් කරන්න තියෙනවා මේ වේවි වේගින් මේ ක්‍රමයට ගණන් ටිකක් හදලා වරෝ වල තේරෙයිද කියලා දැන් මම ඉස්සරහ හදපු ටිකක් උදාහරණ බෝඩ් එකේ x divided by 3 plus equals 7. මේක ඇත්තටම i කියලා තමයි දෙන්නේ කැපෙනවා හතරයි මෙයාට මෙයා කැපෙනවා මේ හැම එක්කෙනෙක්ම උත්තර කරගන්න ඕනේ ඒක මතක තියාගන්න. එතකොට හැම එක්කෙනෙක්ම කිව්වම ඒගොල්ලෝ රින් වෙන්නේ මෙන්න මේ ප්ලස් මයිනස් වලින්. තේරුණාද? ඔහුට ඒකත් උඩම මතක තියාගන්න. මොකද දැන් ඇත්තටම කිව්වේ මෙතන හතර දෙක තුනක් ඉදිරි VX මෙතන දැන් කිව්වොලේ. හරිද? හතර දෙක දැන් අපි බලමු මේ දෙන්නේ එකතු කරන්න පුළුවන් 7x ඊට පස්සේ අපි මුලින්ම කරලා ආයේ මේ දරපදම දී මොකද මේක අපරාධයක් සිදු කරේ
මේ ආයෙ විතර තියෙන ආයෙ 12 තමයි. තමයි 84 තමයි ඉතින් 12 න් ගලලා එහෙනම් හතේ මෙදුම් උත්තරේ ඉන්න ගියද? මොන කීරි මොනවද කියන්නේ කියන ලස්සට හස කපලා දාන්න දෙන්නවා. ඉතින් සාදානම් වලින් ID නැතුව අපි හදාගෙන යන J J මෙයා මොකද බලන්න 5x minus 2 4 හරි තමයි අපි එහෙම ගන්න බෑ කොහොමද ඒක මේ දෙන්නම ගුණ වෙනවා කියන එක පිළිගන්න තමයි බ්‍රැකට් එකක් දාලා එළින්දා එහෙනම් ඔටෝමැටිකලි මේ දෙන්නම දෙකම මාර්ගයි වෙනවා එහෙනම් මොකද බලන්නේ දැන් 2 මෙතන දැන් මේක කරන්න ඕනේ නැහැ මොකක්ද නැමෙ හේතුව මේ මේ දෙක ඉලක්ක වෙන අපි කපන්න හදන්නේ නෑ මේ දෙක මේ දෙක කැන්සල් කරලා a minus 3 ඉතිරි කරලා plus 1 into 2 equal 4 2 8 ඊට පස්සේ මෙතන තියෙන දැන් minus 3 plus 2 වන්ද පවු 3යි පින් 2යි. ඒක ඉතිරි වෙන්නේ මොනවද? පවු 1ක්. තේරුණාද? ඊට පස්සේ දැන් ඔයාලට ඕනේ මේ පවු එකක් නැති කරලා ගන්න. එහෙනම් මේ පැත්තට අතෙන් පින් එකක් දාලා එහෙලත් එහෙම දා පින්. අන්න පවට පින් එකක් ගන්න. ඒ ඉතිරි වෙන්නේ. ආ මේ ගන්න ලේසි. අර ක්‍රම දෙකක් පාවිච්චි කරනකොට මේකමයි ලේසි. අපි දැන් මෙතනින් එහාට අලුත් ගණන් දෙකක් හදාගෙන යන්න. මේ ටික ඇති. දැන් මේ නම් අවශ්‍ය මතක් කියන රෙකමෙන්ඩේෂන්ස් එක ගණන් ටිකක් ගන්න මම දැන් ඩිස්කස් කරේ. මේව ලේසි නෑ කියලා හිතනවා නම් දැන් ගියනවා තේරුමක් ඉන්නේ නැත්නම් ඔයගේ නම් අවශ්‍ය තිප්ප කරගෙන ගණන් ගණන් ටිකක් මතක් කරගන්න. එතකොට කොහොමද දැන් තේරෙන්නේ මේක රෙකෝඩ් එකද දැන් මේක වේරලා තේරුම් ගත්තා. මෙන්න රෙකෝඩින් එකක් බලන්න ගමන්ද දෙපාර දෙපාර බලන්න ගමන්ද ඔයා මේක තේරුම් ගන්නවා කියන අයිඩියා එක තියාගන්න. අපි ඉතින් කවල් තියෙනවා. එතකොට මෙතනින් ඉහළට වද දැන් අපි ග්‍රේඩ් එකකට දාලා ඩිග්‍රී කාට් එකක් කතා කරමු දැන් අන්තිම 10ට 10 ඩිග්‍රී එකකට දෙන්නේ. හරි. හරි. තැන්කෝ. දැන් මම මේ ටේලර් කතාව ඔයාලට මම මේ පළවෙනි ගා 2 3 upon k plus 2 upon k 3 upon k plus 2 upon k equal 1 upon 2 හරි දැන් මම මොකද කරන්න දෙන්නේ ඩිනොමිනේටර් ඉක්වල් නම් ඉතින් ලියන්න පුළුවන් කොමන් ඩිනොමිනේටර් එක හරියට සමානයි පොදු හරියක් කියන 3යි 2යි දෙන්න පුළුවන් දැන් වාඩි පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මේ යට තියෙන a එක නැති වෙන්න අපි එකපාරක් මේ නම්ම a ගෙන් මාල්ටිප්ලයි කරනවා. ඒ කියන්නේ මේ a ට a කැන්සල් වෙනවා දෙපැත්තම එකම දෙයක් කියලා දින්න අපි කට්ටිය අපිට ඕන විදිහට ඇරේන්ජ් කරගන්න නම් මේ කරා. පහක් ඉතින්. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? -2 * a කොහොමද කියලා මේ දෙක ඉලක්ක කරන දෙක කරගන්න මම මෙහෙම දෙකෙන් ඉවර කරගන්නවා. මෙයා දෙකෙන් ඉවර කරගන්නවා. දැන් මොකද මේ දෙක මේ දෙක කියලා දේවල්ක් මොකද හරි n equal r t හරි මේක ලින්සි අපි ළඟට යන්න example 2 එක නේද example 2 එක ගණන් කරමු
upon x plus 2 equal 1 upon 2. හරි. මේකද අපිට ලේසිම දේ වගේ. මෙන්න මේක පරිස්සමෙන් බලන්න. p upon x plus 2 dy. හරිද? මේ division part එක දිනවනේ මෙදී වරුනේ. ක්‍රියාව කපන්න නම් අපිට x plus 2 ගෙන්න දෙකත්තම multiply කරන්න වෙනවා. ඒක බලන්න මේ වැඩේ. මේ x plus 2 ගේ x plus 2 cancel වෙලා ගියා. මේක ලේසියි. එහෙනම් මෙතන 3 විතරක් ඉතිරි වෙනවා. equal 1 upon 2 into x plus 2 විතර ඉතිරි වෙනවා. තමාපෝ මේ පැත්තයි මේ පැත්තයි 2 ගේ multiply කර ගන්නවා. ඇයි එහෙම කරන්නේ? මේ දෙකລະ දෙක cancel වෙනවා. දැන් ඉතිරි වෙන්නේ හරිද? 2 into 3 6 equal x plus 2. හරි. දැන් ඔයාලට පුළුවන් මේ plus 2 නැති වෙන මෙහෙටත් minus 2 දාලා එතෙන්ටත් minus 2 දාන්න. 5 දෙකට ගියාම හතරයි. 4 equal එයාට මෙයා ගන්නවා. තුනක් දෙක හතරක්. Example 4. හරි ඊළඟට වලට පස්සේ example 4 2 upon කණි කණ හදාගෙන යන x plus 5 equal 3 upon 2 into x minus 3 then කණි කණ එකපාරම කරලා දාන්න වෙන කණික්ෂේප දෙකකින් කරපරයි හරිද ඒ කියන්නේ ආයෙමෙන්න බලන්න 2 upon x plus 5 දිනවා මෙයාගේ x plus 5 නැති වෙන්නේ මම මල්ටිප්ලයි කරනවා ගායකල දෙන්නම x plus 5 හරි මේ පැත්තේ x plus 5 මල් ගන්න සමානයි මේ පැත්තේ දැන් එහෙනම් මම ඒ පැත්ත x plus 5 මල්ටිප්ලයි කරන්න සමානයි අනිත් පැත්ත ගන්න x plus 5 දිනු මල්ටිප්ලයි කරන්න හරි නම් මේ පැත්තට දීලා බලන්න එහා පැත්තට දීලා දැන් මෙයාට මෙයා බැලස්තර ඉන්නවා එකයි මේ උත්තරේ එනවා මෙයා මෙයාගේ බෙදුව එදිනම හිකියක් දෙකයි කියලා තුන දෙකක් ඒක තමයි උත්තර විතර වෙන්නේ ඒක කියන ලාන්තු මාලා දැන් මෙතන මොකද වෙන්නේ 2 into x plus 5 ඉන්නවා මෙතන divide by 3 divide by 2 into x minus 3 දැන් දෙකත් මම මල්ටිප්ලයි කරන්න පුළුවන් 2 into x minus 3 දෙක කරන්න ඉතින් මෙයා මෙයා කපන්න නැහැ හැබැයි ඒක අතර කරා නම් මම මේක අතරත් කරන්න ඕනේ 2 into x minus 3 මල්ටිප්ලයි කරන්න හරි දැන් මොන ආස එකක් ඒ අපිට ඉතින් ඉහළ හදාගෙන යන්නේ මම මේ ඉස්සෙල්ලා කඳුරට ගන්න 2x minus 3 2x minus මෙයාගේ මෙයා multiply කරාම මොකද වෙන්නේ? ආයේ 3 2 equal 3 into x plus 4 into x minus 3 equal මෙයාගේ multiply කරාම 3
මෙයාට දැන් ඇතුල් වෙලා පොයි ඉස්තිරේලා 3x 27 වෙනවා. මේ 3x ඉඳි කරන්නේ ඇත්තටම මයිනස් 3x දාලා. හරිද? x කියන එක නා ඉදිරුනා නේද? ඉතින් යාට දැන් ඇතුල් වෙලා පොයි ඉස්තිරේලා මේකේ ඔයාලට උගන්වන ක්‍රොස් මල්ටිප්ලිකේෂන් කියන එක තියෙනවා. මම ඒක පැත්තට දාන්න දෙන්නේ. ඒකේ හේතුව තමයි සමහර ගණන් මේ එකපාර ළමයි කරන්නේ නම් ක්‍රොස් මල්ටිප්ලිකේෂන් ලේ ඉන්නත කරන්න බැරි දැන්. ඉස්සෙල්ලා ගණන් හදාගන්න බලමු. ඊට පස්සේ ක්‍රොස් මල්ටිප්ලිකේෂන් ලේ පුළුවන් දැන් ඉන්නත කරලා හදාගන්න ඕනේ. කොහොමද අපි එක්සැම්පල් ෆයිල් එකක් උඩට කරගන්නවා? upon x plus 1 minus 1 upon 2 into x minus 1 equal 3 and 4 then by the method x plus 1 minus 1 the equation is the other as me I will make a name of the other මේ ඔක්කොම ඩිගමිනේටර් එකේ සිම්පල් වෙන්න ඕනේ ඉඳා මෙයාලව කැපෙන කට්ටියගේ මල්ටිප්ලයි කරන්න යන්න හදන්න. හරිද? එතකොට බලන්න. කැමති ක්‍රමයකට දැන් මේක හදන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අර. ප්‍රායෝගිකව දැන් මම මෙයාව x plus 1 ගෙන් මල්ටිප්ලයි කරලා මෙයාව x plus 1 ගෙන් මල්ටිප්ලයි කරලා මෙයාව x plus 1 ගෙන් මල්ටිප්ලයි කරලා. එතකොට මොකද වෙන්නේ? මෙයාට මෙයා කැපෙන මයිනස් 1 x minus 1 කියන එක මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා දෙකේ ඉලක්ක විතරයි අඩු එහෙනම් මෙයාගේ උඩයටයි දෙකෙන් ගුණ කරන්න ඉතලෝක දෙන්න ෆ්‍රැක්ෂන් එකක උඩයටයි දෙකෙන් මාර්ගය කරා කියන්නේ ඉක්වල් ෆ්‍රැක්ෂන් එකක් හදින් උඩ බලන්න මොන වාරයක්ද දෙන්න දැන් දෙවරත් එක විතර හතරයි එතන minus x plus 1 හරිද divide by දැන් දෙන්න එකම එක තියෙන්නේ 2 into x minus 1 දෙන x minus 1 මේ ලැස්ස ස්මාර්ට් ප්ලේ කරනවා 2 into x minus 1 වෙනවා. ඉතින් අතර මෙයාට නම් ගැට දෙන එක වෙන්නේ. 3 upon 4 x plus 1 මෙතන තියෙනවා. එතකොට ඔයාලට නම් මෙයා 2 into x minus 1 ලි මල්ටිප්ලයි කරනවා මෙයාත් 2 into x minus 1 ලි මල්ටිප්ලයි කරනවා. හරි. ඊට පස්සේ එතන හතර එකක් ගියාම තුනයි 3 minus 8 ඉතිරි වෙනවා දෙකත්ම දැන් තමයි තය කර ගන්න පුළුවන් x minus 1 x plus 1 කියන්නේ 3 upon 4 එයාට දැන් කැන්සල් කරලා තියෙන දේවල් කරා 2 x square minus 1
ගමන් ආය කරන්න මේ ආගේ ප්ලේයර් ටයිම් එකකින් මම ට්‍රයි කරාම ඊට මේක සීක්වල් වෙනවා ඊට මෙතන ෆෝ වෙනවා ඒක මේ ඉන්න x minus කරන එක නම් වෙනවා ඒක පානුන ගෝ තුන් වෙනි දු x minus කරන එක දෙවෙනි ඒක ප්‍රිය පොදු පොදු ගානා ඉන්න පොඩ වැඩි උන minus ඊට පස්සේ මේ දෙන්නා දිවල ඩිනොමිනේටර් සීක්වල් වුණා 4 minus 1 උඩින් තියලා 2 into x minus 1 කැටින් තියෙන ගම කොමන් ඩිනොමිනේටර් එකක් විදිහට තියෙනවා දෙපැත්තම හතරෙන් මල්ටිප්ලයි කර ගන්නවා 15 කැපෙන්න ඊට පස්සේ දෙපැත්තම 2 into x minus 1 වලින් මල්ටිප්ලයි කර ගන්නවා 2 into x minus 1 කැපෙන්න හරිද ඉතින් මේ 2 into x minus 1 ට මෙයා කැන්සල් අවුට් වෙනවා හතරේ කම් ගියාම වෙන්නේ හතරවක් තුනේ ගිහුවොත් ඒක දුරවක් වෙනවා එතන හතරට හතර ගැන්නා එලා තුන 6යි එතකොට මේ දෙන ගුණ කරාම 6යි මේ දෙන x කියන නාම 6x 6 වෙනවා මේ minus 6 කරගෙනම plus 1 දාන දෙපැත්තට එතනකොට 18ක් වෙනවා එතන මොකද දෙන්නේ 6 එක ගැන්තරලා 6x කියනවා දෙකට තමයි 6 බෙදුවා අතන x කියන්නේ තරණය කරනවා හරි මුදේ අපි මේ ගානවලින් වර්ධිත වෙලා ඇති අන්තර මේක තියෙනවා අපි එක්සයිස් එක කිපාරක් දෙකුත් අපි පතල බලමු එච්චර දෙකින් වල කරන්න කලින් මේක ටෙම් වලට එක්සයිස් 15.1 වල හරි කුජල් නම්ක 1 2 ඔව් දී දී 3 වල ඒ 3 වල ඒ කල් 5 divided by a 5 upon a plus 2 upon 4 n equal 1 upon 5 mark. දැන් දෙන්නගේ නට එම නම් දී කොමන් ඩිනොමිනේටර් එකක් විදිහට එම් බලන්න 5 2 7 කියලා ගත්තා. මෙයා ගත්තා. දැන් මොකද කරන්නේ? දෙපැත්තම n ගෙන් මල්ටිප්ලයි කරනවා. එතකොට මොකද වෙන්නේ? n ට n කැපෙනවා. ඊට පස්සේ කොහොමද දීද්දී වට දෙපැත්තම දෙකින් මල්ටිප්ලයි කරන්න පුළුවන්. මේ දෙක මේ දෙක කැපෙනවා. එතකොට දෙවරක් මොකද වෙන්නේ? 14 14ක් විදිහට මෙයාගේ මෙතන x ඉන්නවා මෙයාගේ x ඉන්නවා පහයි තුනේ මාරු කරලා දෙන්න නේද එහෙනම් මෙයාගේ common denominator එක විදිහට මෙයාගේ බ්‍රැකට් එකේ පහෙන් මාරු කරලා දෙයි කියලා ගන්න. උඩ මෙයාගේ බ්‍රැකට් එකේ තුනෙන් මාරු කරලා දෙයි කියලා ගන්න. දැන් මෙතන 15x වෙනවා. මේ දෙකත්තර common denominator එක 15x කියලා හදමු. පහයි දෙකෙන් අරන්. මෙතන 12යි මෙතන මෙයාගේ ෆ්‍රැක්ෂන් එක මෙහෙම මල්ටිප්ලයි කරනවා. ඒ කියන්නේ දෙපැත්ත දෙකෙන් අතරම 3 න් මල්ටිප්ලයි කරලා කැවෙන හැටි තමයි වෙන්නේ. හරිද? ඔතන මෙතන දෙකක් ඉතිරි වෙනවා. අන්න ඒක තමයි මෙතන ඉතිරි කරලා වෙන්න. ඒක මේක දිහාන් නැතුව තමයි මේක කරලා වෙන්න. ඊට පස්සේ 15x කියන කෙනා දෙපැත්තම මල්ටිප්ලයි කරාම 15x වල එක. හරිද? මෙයාට දැන් කැන්සල් වෙනවා කියන එක පෙන්නන්න නැතුව මෙහෙ 15x ඉතිරි වෙනවා කියන එක විතර අපි දෙන්න. දැන් දෙපැත්තම අපි හදේ බෙදන්න යනවා.
මේ හතරවද කැන්සල් වෙනවා. මේ හතර කැන්සල් වෙනවා. 30 equal 15 x කියලා ගන්න. 30 equal 15 x. ඒකත් තමයි 15 න් දෙලුව. හතරට 15 කැන්සල් වෙනවා. x කියන්නේ කියලා දෙනවා මොකද? අන්තර මේ ගාන හතරේ ලක් වලට ලොකු පීස් එකක් නෑ නේද? මම මේ වෙලාවේ සීමානේ ඊළඟට අපි මාතෘකාවට මේක සීමානේ. හරිද? ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ කුටි වෙලාවක් වල මේ ගාන තියාගෙන දීලා ඉක්මනින් නට ලෑස්ති වෙන්න පුළුවන් ටයිම් එකක් දෙනවා. මේ ඉක්මනින් වලට මේක නෙමෙයි ලෑස්ති වෙලා. මේ ටික හොඳටම පුළුවන් වුණාම තමයි ඔයාලා සීමා ඩෙනි ඉක්මනින් එකක් හදන්න රෙඩි වෙනවා. මේ හරි. මේ දරන් ටික ඉක්මනටම ලියා ගන්න. මේ සෙන්සර් එක වයිට් අප් කරන්න යන්න. ප්‍රැක්ටිස් කරන්න අපි වීඩියෝ සෙෂන් ඉදිරිය මේවා ආව ඔයාලා බලන්න දෙන වාහි chance එකක් දෙනවා ඉදිරි පාස් සමහර exercise එකේ ගානින් ගන්න අපි මේ අවශ්‍ය වීඩියෝ ගන්න අපි බැරි කමක් නැහැ අපි ඒ මාසෙ වලට ඔයාලට ගන්න ටික අපි හදලා දෙනවා එතකොට දැන් මේක මේක එක වාර දේරුම් නැත්නම් ඔයා හිතන්න එපා හරි බෑ මේවා හරි කියන්නේ නැහැ මට ගණන් බෑ ඉතින් හිතන්න එපා ඒ කියන්නේ ඔයාට කියන ගොමනාව තමයි ඔයා කවුද කියන එක තීරණය කරන්න මොකද්ද වෙන්නේ කියන එක තීරණය කරන්න නැත්නම් ඔයා හිතන්න සිංහයෙකුයි කොටි එකුයි දෙන්නේ ඉන්න වෙලාවක උන් දෙන්න මුවෙක්ව අල්ලන්න යනවා නම් හරිද උන් දෙන්න මුවෙක්ව අල්ලන්න යනවා නම් ඔයාලට හිතෙන්නේ කවුරු මේ මා අල්ලයිද සිංහයා අල්ලයිද කොටි අල්ලයිද සාමාන්‍යයෙන් අපි දන්නවා සිංහයා කියන්නේ මොන වගේ සිද්දද කියලා වාදන්න ඒතර ඕන දෙයකට සමහර දෙයක් පුළුවන් නෑ මෙයා සිංහයා නෑ කොටියට වේගෙන් දුවන්න පුළුවන් ඒ වුණාට කොටිය හයියයි කොටිය අල්ලන්නේ නෑ දෙන්නගේ එකක් උන් දෙන්නගේ වැඩිපුරම බඩගින්න තමයි ඔය මා අල්ලන්නේ වැඩිපුරම මොනවා කියන එක තමයි අල්ලන්නේ ඒකම හත්ක තියාගන්න ඔයා කවුද කියන එක තීරණය කරන්නේ ඔයා මොකද කරන්න ඕන කියන එක තීරණය කරනවා ඔතෙන්ද යන්නේ කියන එක තීරණය කරනවා ඔයාට මේ කරන්න තියෙන උරුමනාව හරිද එක දවසක් කතාවක් කියලා තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක් ඇවිල්ලා අහලා තියෙනවා ගුරුවරයෙක්ගෙන් ඔයාට සාර්ථක වෙන්න උරුම නැයි නම් හරිද කියන්නේ ඒ කියන්නේ ඔයා කියන්නේ එයා දීපු පුදුද ගුරුවරයෙක්ගෙන් ඔබ තමන්ට සාර්ථක වෙන්න උරුම නැයි කියලා කිව්වට පස්සේ එයා අහ එයා අහුවට පස්සේ ගුරුවරයා දීපු උපදෙස මම කියන්නේ මෙන්න මෙහෙම වැඩක් කළා කියලා එයාම කරගෙන කියලා ඉතින් කයිද එයාගේ ඔළුව උදේ ඔබලා තියෙනවා ඔබලා අයියෙන් අල්ලගෙන ඉඳලා තියෙනවා පුළුවන් තරම් යාට උසුම ගිර වෙනවා හරිද ඊට පස්සේ විරමරන පස්සේ ඔන්න මෙන්න දෙල ඒ ගොඩට ගිර ගන්නවා එයා අමු සාර්ථක කියන කෙනාවක් තියෙනවා දැන් ඒක ලෝක තියෙනවා ඊට පස්සේ තියෙනවා නම් ආයි ඔළුව ඔබලා වතුයි ආයි ටික වෙලාගේ උසුම ගිර වෙන ඔන්න මෙන්න දෙල ආයි ඒ ලෝකට අරගෙන යනවා වඩ තාම සාර්ථක වෙන කෙනාවක් තියෙනවා ලොකුම හරිද ලොකුම ශක්තිමත් සතාන ලොකුම සතාන කැලේ රජා වෙන්නේ මේ විදිහට කැලේ රජා වෙලා තියෙනවා අලියා හැබැයි ඒක ඉන්නේ කොහේ නැහැ කැලේ රජා සිංහයා එමුනේ ශක්තිමත් කෙනාද ලොකුම කෙනාද කියන එක බලන්නේ මම මේ කියන එක මතකයි දාන මතක තියාගන්න එහෙනම් මේ හැම දෙයක්ම තියෙන වෙන්නේ ඔයා ඒ දෙක අතරලා ඒක කිතර විදිහකට
පුතේ ග්‍රේඩ් 10 අයගේ මීටින් එක මේ වෙද්දි අපි ඉවර කරලා තියෙන්නේ. ඔයාලා ග්‍රේඩ් 10 දරුවෝ නම් මීටින් එකේ ලියුණා නම් හරි. අපි වේටින් රූම් එකේ තියන් ඉන්නවා ග්‍රේඩ් 11 ළමයි වගේ. අපි ආයෙ වැඩ් කරන්න පුළුවන් එතකොට.